ටැංකියෙන් වතුර ගත්තොත් රජය අපට දුවන්න බෑ. මුතුමා ලින් හැදුවනේ. වරාය කියලා ලිඳක් හැදුවා. ඒක සල්ලි එන්න හැදුවා. මිලියන ගාණක් හම්බ වෙනවා දවසට. හයිවේකින්. ඒ ලිඳෙනුත් වතුර ගත්තා. ඊට පස්සේ එයාපෝර්ට් එකකින් ලිඳක් හැදුවා. ඒකෙනුත් සල්ලි ආවා. මේ ඔක්කොම සල්ලි එන දේවල් රජයක් විසින් නිර්මාණය කරන රටට. එව්වා විකුණ විකුණා වෙන්දේසි කරුවෝ වගේ විකුණ විකුණා ලබන ලාභයට වැඩිය වැදගත් වෙන්නේ වලින් උත්පාදනය. අනතුරුව අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය වෙතද පැමිණියා. එහිදී විහාරාධිපති පූජ්‍ය නුගේ තැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියා. නැදි අවුරුදු 70ක්ම අපිට බැලුණානේ මේ ජරාවෙන් ගොඩ එන්න. ඔබතුමායි අන්තර රට හදාගෙන ඉන්නකොට මේකෙ ඉතින් ආයෙත් එකතුලා පෙරලලා දාලා. ඉතින් අන්තිමට මොකද උනේ? ඉතින් අර බෑදිය ප්‍රචාරේ හොරා හොරා හොරා. ඒක වචනේ ඇයි? රටේ මිනිසුන්ට තියෙන වේදනාවත් ඒකම. දෙන්න පුළුවන් පීඩාව ලොකම දුන්නන් තුනයි. ඇයි යුද්ධයේ වදකපු වරදලා මේ රට හදපු වරදලා. මාධ්‍ය වේදී නැගූ ප්‍රශ්න කිහිපයකටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. වට අඩු කිරීමෙන් බඩු මිල අඩුුණා ව්‍යාපාරිකයන්ගේ මේට ලොකු සහනයක් අම්මුණා. ඒකෝට බඩු අඩු කිරීම තුලින් ව්‍යාපාරිකයා ආයෝජකයා ව්‍යාපාර වලට ආයෝජනය කරන්න සූදානම් වෙනවා. ඔවුන් දැනටමත් ඒක පටන් අරන්. ඒ වගේම ගරු ආගමතුමනි දැන් වැලිපස් වලට තහනමක් තිබුණා. දැන් ඒක ඉවත් කරන්නේ නැහැ. වැලිපස් වලට තහනම තියෙනවා. ප්‍රවාහනය කිරීම තමයි තහනම ඉවත් කළා තියෙන්නේ. ඉදදීම තුලින් වැලි මිල මං කියන්නේ භාගයක්ම අඩු වෙලා. අත්වසීම පරිසරවේදීන් උත් අවබෝධ කරගන්න ඕනේ මේකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ.